අයිබුවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩණයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම වාග්ය තනජිල්ල කොල්ල ප්‍රථමයෙන් නවදාහනේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත නාවික හමුදාවේ කොරෝනා පොකුර අවසන් වෛරසය ආසාදිත නාවික හමුදා සමාජිකින් 906 දෙනාම සුවය ලබයි කුරුණෑගල රාජසභාව විනාශ කිරීම ගැන පෙර දැනුවත් කිරීමක් නැහැ පුරාවිද්‍යා අධ්‍යක්ෂක පවසයි දෙපාර්තමේන්තුව හෝ මේ සම්බන්ධයෙන් කිසිදු කෙනෙක්ගේ වාර්තාවක් හෝ අපිට දැනුම් දීමක් හරි තිබුණේ නැහැ අපි දැනගත්ත මේ සිද්ධිය ඇත්තටම උදේ කාලේ නීති විරෝධීව සිදුවෙන සතුන් දඩයම් කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්නයි අගමැතිගෙන් උපදෙස් කොරෝනා වෛරසයට එරෙහිව ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් සාර්ථක එන්නතක් මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නාවික හමුදා සමාජිකයන් සියලු දෙනාම මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා එනු වැලිසර නාවික හමුදා කඳවුර ආශ්‍රිතව හමු වූ කොවිඩ් 19 ආසාදිත පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවිර මහතා පවසන්නේ ඒ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව තුලින් වාර්තා වෙච්ච සියලුම කොවිඩ් 19 රෝගීන් සුවය ලබා රෝහල් වලින් නික්ම ගොස් තිබෙනවා. ඒ වගේම නිරෝධායනය කර සිටි සියලුම නාවික සෙබළුනුත් මේ අවස්ථාව වන විට ඒ නිරෝධායන කටයුතු අවසන් කර තිබෙනවා. මේ තත්ත්වය යටතේ වැලිසර නාවික හමුදා කඳුර ආශ්‍රිතව අපිට වාර්තා වුණු විශාල පොකුර මේ අවස්ථාව වෙන විට සම්පූර්ණයෙන්ම පාලනය කරලා තියෙන බව අපිට විශ්වාසයෙන් යුතුව කියන්න පුළුවන්. මේ මාසයේ මුල සිට අපේ රටේ ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට පත් වුණා ක්‍රමක්‍රමයෙන් ඒ සමග ජනතාවගේ සංචරණය සහ ගමන් බිමන් ඉතාමත්ම අධික වුණා ඒ වගේම අපි දැක්ක බොහෝ අවස්ථාවලදී ජනතාව තදබද විදියට අර මීටරේ සීමාව පවත්වා ගන්නේ නැතුව එය උල්ලංඝනය වෙන විදියට කටයුතු කරන බොහෝ අවස්ථාවල් ඒ වගේම කන්දකාට පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව අපිට වාර්තා වෙච්ච රෝගීන්ගෙත් ඒකලංගේ ආශ්‍රිතීන්ගෙත් හැසිරීම කතා බලනකොටත් අපි ඒ තත්ත්වය දකින්න ලැබුණා. මේ තත්ත්වය යටතේ අපිට කියන්න බෑ COVID-19 රෝගය සම්පූර්ණයෙන්ම අපේ රටේ මේ වෙනකොට පාලනය කරලා තියෙනවා කියන එක. තවදුරටත් අපාතරින් මගහැරිච්ච හෝ හඳුනා නොගත් රෝගීන් මේ සමාජය තුළ සිටින්න පුළුවන්. ඒ වගේ කෙනෙක් හිටියොත් ඔවුන්ගෙන් තවත් අයට ආසාදනය වී තවත් පොකුරක් හෝ තවත් රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වීම අපිට වළක්වන්න බෑ. ඒ නිසා අපි මේ COVID-19 රෝගය ලෝකෙන් තුරන් වෙනකල් ඒ වගේම ලංකාවේ තවදුරටත් නැහැ යන්න වසංගත රෝග විද්‍යාත්මකව තහවුරු වෙනකල් ජනතාවගේ පැත්තෙන් ලබා දෙන්න තියෙන සහයෝගය දිගින් දිගටම ලබා දීමේ ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම වැඩිහිටියන් සහ නිදන්ගත රෝග තියෙන අය පුළුවන් තරම් තමුන්ගේ නිවසට වී සිටීමට අත්‍යවශ්‍ය දෙයකට පමණක් සමාජයට පැමිණීමක් සිදු කළ යුතුයි. මේ තත්ත්වය යටතේදී ලංකාව මේ ලබාගත්තු ජයග්‍රහණය දිගටම පවත්වාගෙන යාම සඳහා ජනතාවගේ පැත්තෙන් ඉතා විශාල කාර්යභාරයක් ඉෂ්ට වෙන්න තියෙන බව නැවතත් අවධාරණය කළ යුතුයි. මෙරටින් නවසන් වරට වාර්තා වූ ආසාදිතයන් 6 දිනත් සමග මේ වන විට මෙරට කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 2730ක් ලෙසයි සටහන් වන්නේ. ත්‍රිවිධ හමුදා විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 53ක කොවිඩ් ආසාදිත පුද්ගලයන් 5819 දෙනෙකු තවදුරටත් නිරෝධායනට ලක් කර ඇති බව COVID-19 පැතිරීම හා වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා. දැනට පුද්ගලයන් 24460 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර ඊයේ දිනය තුල මෙරට PCR පරීක්ෂණ 1130ක් සිදු කර තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරට තුල සිදු කර ඇති සමස්ත PCR සංඛ්‍යාව 139591ක් පමණ වෙනවා. ඊයේ වාර්තා වූ ආසාදිතින් 6 දෙනාගෙන් 5 දෙනෙකුම සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනට ලක්වන්නන් වන අතර අනෙක් පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ රාජාංගනයේ පදිංචි ආශ්‍රිතයෙක්. මේ අතර තමන්ට නීතිමය බලතල පවරා දෙන තෙක් කොරෝනා වෛරසය පාලනය කිරීමේ රාජකාරිවලින් බැහැර වී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 6 වන දිනටත් ක්‍රියාත්මකයි. ඔවුන්ගේ මෙම වර්ජනයට සහය දැක්වීමට සමස්ත ලංකා ඩෙංගු මර්ධන සහායකින්ගේ සංගමයද තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊයේ සිට ඩෙංගු මර්ධන සහායකින්ද කොරෝනා මර්ධන කටයුතුවලට සහය දැක්වීමෙන් වැළකී සිටින බවයි වාර්තා වන්නේ.
මේවන විට මෙරටින් වාර්තා වෙන සමස්ත ආසාදිතින් අතරින් පුද්ගලින් 2048 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. දැනට දිවින පුරා රෝහල්වල පුද්ගලින් 671 දෙනෙකු වෛරසය ආසාදනය වීම නිසා ප්‍රතිකාර ලබන අතර මේ දක්වා මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 11ක්. කුරුණෑගල නගරයේ පිහිටි බුවනක බහු රජුගේ රාජසභාව අයත් ගොඩනැගිල්ල කඩා බිඳ දැමීමට පෙර තම දෙපාර්තමේන්තුව හෝ වෙනත් කිසිදු වගකිවයුතු පාර්ශවයක් දැනුවත් කර නොතිබූ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පවසනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් අධ්‍යක්ෂකවරයා මෙම අදහස් පළ කළා. කුරුණෑගල නගරයේ තිබෙන ගොඩනැගිල්ලන් යම් ශාල හානියක් වන පරිදි බුල්ඩෝස් කරලා තිබුණා. මීට ඉස්සෙල්ලත් මේ සිද්ධිය එකවතාවක් වුණා. 6 වෙනිදා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග පුළුල් කිරීමේ කටයුතු සඳහා මාර්ගයේ පුළුල් කිරීමේදී මේ පැරණි බුවනක හෝටලේ නමින් හඳුන්වන හෝටලේ කානුවක කොටසකට හානි කරලා තිබුණා. ඉතින් මේකදී අපි ඒ අවස්ථාවේ ඉක්මනින් ක්‍රියාත්මක වුණා. අපි මේ සම්බන්ධ පොලිසියේ පැමිණිලි කළා. මීට පසුව තමයි මේ ගොඩනැගිලි විනාශ කිරීමේ බරපතල සිද්ධිය අපිට වාර්තා වෙන්නේ. ඒක රාත්‍රිය කළා තියෙන්නේ දෙපාර්තමේන්තුව හෝ මේ සම්බන්ධයෙන් කිසිදු කෙනෙක්ගේ වාර්තාවක් හෝ අපිට දැනුදීමක් හරි තිබුණේ නැහැ. අපි දැනගත්ත මේ සිද්ධිය ඇත්තටම උදේ කාලේ. ඉතින් මේකෙදී දෙපාර්තමේන්තුවක් හැටියට අපිට ගන්න පුළුවන් පීවර කීපයක් තියෙනවා. අපි දෙපාර්තමේන්තුව හැටියට පසුදිනම පොලිසියේ පැමිණිලක් දැම්මා. මම පෞද්ගලිකවම පොලිස් ප්‍රතිතුමාට දුරකථනයෙන් කතා කරා. එතුමාට ලිඛිතවත් ඒ අවස්ථාවේ මම දැනුම් දුන්නා. අග්‍රාමාත්‍යතුමාටත් මේ කාරණේ අපේ ලේකම්තුමා විසින් වාර්තා කළා. මේ සිද්ධිය සම්බන්ධයෙන් අපේ නිලධාරීන් ඒ අවස්ථාවේ පටන්ම දෙකටම මේ ගොඩනැගිල්ල මේ විනාශය සම්බන්ධයෙන් මෙතන නැවතත් මේක සංරක්ෂණය කිරීමට හැකිද යන්න පිළිබඳව සොයා බැලීමටත් පර්යේෂණ සිදු කළා. මීට අමතරව ගරු අග්‍රාමාත්‍යතුමා මේ සඳහා කොමිටියක් පත් කළා. අපි ඒ කමිටුවත් පෙරේදා ස්ථානට ගොස් අපි බොහොම දීර්ඝ වශයෙන් ඒ ස්ථානය සම්බන්ධයෙන් අපේ අවධානය යොමු වුණා. හැබැයි අපිට ඒ කමිටු වාර්තාවක් හැටියට අපිට දෙන්න වෙන්නේ මූලික වාර්තාවක්. මොකද අපි පැහැදිලි කරගත්තේ යුතු කාරණා ගණනාවක් තව තියෙනවා. එකක් මේකේ අයිතිය සම්බන්ධයෙන් අපි නිශ්චිතවම පැහැදිලි කරගත යුතු. ඒත් එක්කම මේ සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශ්ව හඳුනාගත යුතු පොලිසිය පාර්ශ්ව. පොලිසිය පාර්ශ්වයෙන් මේක කට්ටිය ගැන මේක කිසි කෙනෙක් නොදක රෑ කරපු දෙයක්. මේක හරියටම හඳුනාගත්ත ඉතින් මේකට වකිව් මේකේ වෙනත් යටි අරමුණු සැඟවුණු අරමුණු තියෙනවායි කියන කාරණය මට වාර්තා වුණා. මම මේ අවස්ථාව පාවිච්චි කරන පිරිස මේ සම්බන්ධ ක්‍රියා කරනවා. මේ වන විට පහත වැටි ඇති ගම්මිරිස් මිල ඉහළ නැංවීම සඳහා ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු තිබෙනවා. එයනුව ගම්මිරිස් මිලෙහි පවතින ගැටලුවට දීර්ඝකාලීන විසඳුමක් සෙවීමට ගත යුතු ක්‍රියාමාර්ග විමර්ශනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ මේ වන විට ගම්මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නවතා ඇති බවත් සියලු තානාපති කාර්යාල මගින් මේ පිළිබඳව ගැනුම්කාර රටවල් දැනුවත් කර විදේශීය වෙළඳපොළ දිනා ගැනීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමන් අවධාරණය කර ඇති බවයි. ඉන්දියාව සමග සාකච්ඡා කර දැනට වැඩිම ගම්මිරිස් ප්‍රමාණයක් සැපයීම කෙරෙහිද එම රැස්වීමේදී අවධානය යොමු වී ඇති අතර අගය එකතු කළ නිෂ්පාදනය ලෙස ගම්මිරිස් ලෝක වෙළඳපොළට සැපයීම ප්‍රධාන උපාය මාර්ගයක් විය යුතුයිද ජනාධිපතිතුමන් එහිදී පෙන්වා දී තිබෙනවා. නව අපනයනකරුවන් බිහි කරමින් ශ්‍රී ලාංකීය ගම්මිරිස් සඳහා ලෝක වෙළඳපොළෙහි ඉල්ලුම වැඩි කිරීමට සහ පසු අස්වනු තාක්ෂණික ක්‍රම දියුණු කිරීම පිළිබඳව එම රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇති බවද එම මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. වියලීම විශ්වවිද්‍යාල ජාර්ණය දිස්ත්‍රික් මට්ටමින් සැකසුම් මධ්‍යස්ථාන ස්ථාපනය කර ගම්මිරිස් සඳහා ඉහළ අගයක් එකතු කළ හැකි පරිදි සකස් කිරීම සඳහා අවශ්‍ය පියවර කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රමුඛ ආයතන එක්ක සැලසුම් කරන්නයි උපදෙස් ලබා දී ඇති ජනාධිපතිවරයා. අවශ්‍ය යන්ත්‍රෝපකරණ සඳහා ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමටද එම සාකච්ඡාවේදී තීරණය කරනු බවද එම නිවේදනයේ දැක්වෙනවා. වැඩි මිලක් ලබාගත හැකි ගම්මිරිස් වගාවට ගොවින් උනන්දු කිරීමටත් අවශ්‍ය දැනුම ලබා දීමටත් ක්‍රියා කරන ලෙසයි ජනාධිපතිතුමන් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ. ගම්මිරිස් අස්වැන්නට ඉහළ මිලක් සහතික කිරීම සෑම තීරණයකම අවසාන ප්‍රතිඵලය විය යුතු බවත් ඉදිරි දවස්වල තුල ගම්මිරිස් සඳහා ඉහළ මිලක් ලබා ගැනීම ඉලක්ක කරගත යුතු බවත් ජනාධිපතිතුමන් විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
महानुवर ऐतिहासिक श्री दलंदा मालिगावे असल पेरहर मंगल्य आरंभ करमीन सीमहा देवालवल कप सिटुवीमे चारित्रय अद अलुयम सिदु किरुणा मेवर महानुवर ऐतिहासिक श्री दलंदा मालिगावे असल पेरहर मंगल्य आरंभ करमीन सीमहा देवालवल कप सिटुवीम सदा महानुवर विष्णु देवालय करा कप सहित पेरहर वैडम करवीम सिदु किरुणे ईये पसरवेदी एन वाई सीमहा देवालयन ही कप सिटुवीमे मंगल्य पुराण चारित्रानुकूलव आगमिक वतावत्वलट अनुव सीमहा देवालयवल बसनायक निलिमवुन्गे प्रधानत्वयेन सिदु केरुणे असल पेरहर मंगल्य सीमहा देवालयवल अभ्यंतर पेरहरद देवालय पारिश्रय पवत्वुन अतर पुराण चारित्रानुकूलव देवाभरण वैडम करवीम इन अनतिरुवाई सिदु केरुणे महानूर असल पेरहर मंगल्य अदालव देवालय अभ्यंतर पेरहर पहाक अद सिट तवत् नियमित एसेम असल पेरहर मंगल्य पलम कुमल पेरहर मीमस विसी पसुनदा आरंभवन अतर एय मीमस विसी नववनदा अवसन्ननवा पलम रंदोली पेरहर वीधि संचारे केरने मीमस तिस्वनदाय अगोस्त मस तुन्वनदा महानूर ऐतिहासिक श्री दलंदा मालिगावे अवसान रंदोली पेरहर वीधि संचारे केरनु अति विवर पेरहर काटितु सियल्ल जनता सहभागित्वयेन तोरव सिदु करन बव महानूर श्री दलंदा मालिगावे देवड निलबे प्रदीप निरंग दयाल भंडार महता मीट पेर प्रकाश कर तिबुना එළඹෙන පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී ඡන්ද දායකින් ඡන්දේ ප්‍රකාශ කිරීම හා මනාප ලකුණු කිරීම පිළිබඳව පැහැදිලි කරමින් මැතිවරණ කොමිසම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එනම් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඡන්දේ ප්‍රකාශ කිරීම හා මනාප ලකුණු කිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව 2020 අගෝස්තු මාස 5 වන දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී තමා කැමැති පිළිගත් දේශපාලන පක්ෂයේ නම සහ ලකුණ ඉදිරියෙන් හෝ ස්වාධීන කණ්ඩායමේ අංකය සහ ලකුණ ඉදිරියෙන් කතිර සලකුණක් යොදා කතිර ලකුණක් යොදා ඡන්ද පත්‍රිකාව සලකුණි කිරීම සිදු කළ යුතුයි. ඉන් අනතුරුව එම පිළිගත් දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායම විසින් නාම යෝජනා කරන ලද අපේක්ෂකයන් 3 දිනකට නොවැඩි අපේක්ෂකයන් ගණනකට මනාප අංකය ඇතුළත් කොටු තුල අදාළ අංක මත කතිර ලකුණක් යෙදීමෙන් ස්වකීය මනාපයේ ලකුණු කළ හැකි. ප්‍රතික්ෂේප කරන ඡන්ද පත්‍රිකා සම්බන්ධයෙන්ද මෙහිදී අවධාරණය කර තිබෙනවා. එනම් කිසියම් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ඡන්දේ සලකුණු කර නොමැතිකම හෝ පිළිගත් දේශපාලන පක්ෂ එකකට වැඩි ගණනකට හෝ ස්වාධීන කණ්ඩායම් එකකට වැඩි ගණනක හෝ පක්ෂ හා කණ්ඩායම් සංකලනයකට හෝ ඡන්දේ සලකුණු කර ඇතිනම් ඡන්ද දායකයා හඳුනාගත හැකි ආකාරයේ යමක් ඡන්ද පත්‍රිකාව මත ඇඳ ඇතනම් හෝ ඡන්දේ සලකුණු කර ඇත්තේ කුමන පක්ෂයකට ස්වාධීන කණ්ඩායමකටදයි යන්න අවිනිශ්චිත නම් හෝ එවැනි ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. ඡන්දේ නිසි ලෙස සලකුණු කර නොමැති ඡන්ද පත්‍රිකා මනාප ගණන් කිරීමේදී සලකා බැලීමක් සිදු නොකරන බවද මැතිවරණ කොමිෂන් පවසනවා. මනාප ගණන් කිරීමේදී වළංගු නොවන ඡන්ද පත්‍රිකා ලෙස හැඳින්වෙන්නේ කිසියම් අපේක්ෂකයෙකුට මනාප සලකුණු කර නොමැති හෝ අපේක්ෂකයන් 3 දිනකට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් මනාප සලකුණු කර ඇතිනම් හෝ මනාප සලකුණු කර ඇත්තේ කුමන අපේක්ෂකයෙකුටදයි අවිනිශ්චිත ඡන්ද පත්‍රිකා මනාප ගණන් කිරීම සඳහා වළංගු නොවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. තැපල් ඡන්දයේ සලකුණු කිරීම සඳහා ලබා දී තිබු කාලය අදින් අවසන් වුණා. පසුගිය 13 වනදා සිට 17 වනදා දක්වා තැපල් ඡන්ද හිමියන්ට සිය තැපල් ඡන්දේ භාවිත කිරීමේ අවස්ථාව හිමි වූ අතර තැපල් ඡන්දේ ප්‍රකාශ කිරීමේ අතිරේක දින ලෙස ඊයේ සහ අද දිනයන් තුරද තැපල් ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරුණා. පසුගිය තැපල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා නියමිත දිනයන්හිදී සිය ඡන්දේ භාවිත කිරීමට නොහැකි වූ තැපල් ඡන්ද දායකින් සඳහායි ඊයේ සහ අද දිනයන්වලදී මෙලෙස තැපල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඉඩ සලසා තිබුණේ. ඒ අනුව මේ දක්වා සිය තැපල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයන්ට අද දිනේදී තම ඡන්දය සලකුණු කිරීමේ අවස්ථාව හිමි වුණා. විවිධ හේතුන් නිසා අදාළ දිනයන්වලදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපල් ඡන්ද දායකින් වෙත සිය තැපල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි වුණේ අකණ්ඩව දෙවන දිනටයි. කොවිඩ් වසංගතයේ හේතුවෙන් මෙවර මැතිවරණයේ සඳහා තැපල් ඡන්ද විමසීම දින කිහිපයක් තුලදී පැවැත්වීමටයි මැතිවරණ කොමිසම් සභාව විසින් තීරණය කරනු ලැබුවේ. ඒ අනුව AA දෙපාර්තමේන්තුවෙන් වෙන්කොටගෙන දින 4ක් පුරා තැපල් ඡන්ද විමසීම සිදු කෙරුණා.
කෙසේ වුවත් මේ වන විට සංචරණ සීමා පනවා ඇති රාජාංගනේ ප්‍රදේශයේ තැපැල් ඡන්ද විමසීම සිදුුනේ නැහැ. මේ අතර මහමැතිවරණයට අදාළව ආගමික ස්ථාන පදනම් කරගනිමින් සිදු කරන මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම සඳහන් කළේ කොළඹ, ගම්පහ, කළුතර, හම්බන්තොට සහ අම්පාර යන දිස්ත්‍රික්කවලින් ආගමික ස්ථාන යොදා ගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බවයි. එවැනි කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා නොදෙන ලෙස මැතිවරණ කොමිසම සියලු භික්ෂුන් වහන්සේලාගෙන් සහ සියලු පූජ්‍යතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. මෙවන විට මෙවර මහ මැතිවරණයට අදාළව මේ දක්වා කාලය තුල පැමිණිලි 4052ක් ලැබී ඇති බවත් ඉන් පැමිණිලි 3200ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. එසේම තවත් පැමිණිලි 852ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී තිබෙනවා. ඊයේ මන්දකට හසුව මියගිය කඳුකර කොටියාගේ සිරුර නාවලපිටිය මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර තිබෙනවා. නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ කැලෑවක අටවා තිබූ මන්දකටයි මෙම කොටියා හසු වී තිබුණේ. මෙසේ මියගොස් ඇත්තේ පැන්තරා පාදුස් වර්ගයේ අවුරුදු 7ක් පමණ වයස ඇති කඳුකර කොටිදේනුවක්. නලතනිය වනජීවී කාර්යාලයේ වන සත්වාදී ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසුවේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත කොටියාගේ සිරුර මරණ පරීක්ෂණය සඳහා මිනිපේ පශු වෛද්‍ය රෝහල වෙත යොමු කළ බවයි. මේ අතර මන්දැටු සැකකරු අතඩංගුවට ගැනීමට විමර්ශනයක් මේවන විට ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ප්‍රදේශයේ සතුන් දඩයම් කිරීම සඳහා දඩයම් කරුවන් විසින් නටවන ලද මන්දකට හසු වූ කොටියා මන්ද කඩාගෙන විත් මන්ද අටවා තිබූ මුගුර සමග කෝපි ගසකට නැග තිබෙනවා. ඒ අනුව කෝපි ගසේ මන්ද සහිත මුගුර සිරවීම නිසා ඉන් මිදීමට උත්සාහ කළ අවස්ථාවේ කොටියා මියගොස් ඇති බවයි ඒ මහතා පැවසුවේ. පසුගිය දින කිහිපය තුලදී මෙවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වුණා. ඊට ආසන්නතම සිදුවීම පසුගිය 12 වෙනිදා ගිනිගත් හේන ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එහිදී මන්දට හසුව සිටි කඳුකර කොටියකු ඉන් ගලවා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වුණා. මේ අතර නීති විරෝධීව සිදුවන සතුම් දඩයම් කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්න අයග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ නීති විරෝධී ආකාරයට සිදුවන සතුම් දඩයම් කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එම් ජී.සී. සූර්යබණ්ඩාර මහතාට උපදෙස් ලබා දුන් බවයි. දුර්ලභ ගණයේ සතුන් ආරක්ෂා කර ගැනීම රජයක වගකීමක් බැවින් මේ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් පියවර ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඊයේ නාවලපිටිය පොලිස් වසමට අයත් මාපකන්ද ප්‍රදේශයේදී අවුරුදු 7ක පමණ දිවියකු මන්දකට හසු වූ මියාම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. පසුගිය සමයේ දිගින් දිගටම මෙවැනි සිදුවීම් වාර්තා වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස අතිශය දුර්ලභ ගණයේ කළු දිවියකු රටට අහිමි වූ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා වනජීවී දෙපාර්තමේන්තුවේ ශේෂ්ඨ නිලධාරීන් දැනුවත් කර නැවත එවැනි සිදුවීම් නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසත් වන සතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් උපදෙස් ලබා දුන් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. එමෙන්ම නීති විරෝධී ආකාරයට සතුම් දඩයම් කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා. මහමෙවුනාව භවනා අසපු සංචිතයේත් ශ්‍රදා මාදිජාලයේත් මූලිකත්වයෙන් ක්‍රියාත්මක රුධිර දාන කඳවුරු පසුගිය කාලවකවානු තුළදීම දිවයිනේ ප්‍රදේශ කිහිපයක් මූලික කරගනිමින් සාර්ථකව පැවැත්වුණා. රටෙහි පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඇති වී ඇති රුධිර හිඟය දුරකරලීම සඳහා ක්‍රියාත්මක ශ්‍රදා රුධිර දාන කඳවුරු තවදුරටත් එලෙසින්ම ක්‍රියාත්මකයි. පවතින අසිරු කාල සීමාව මත මෙවර ශ්‍රද්ධා රුධිර දහන කඳවුරු මගින් ජාතික රුධිර සංචිතයේ සවියක් වීමට අපිට හැකියාව ලැබුණා. ඒ අනුව අද දිනේදී පිටබැද්දර හත්තොටුව ශ්‍රී සුනන්තාරාමේදී ශ්‍රද්ධා රුධිර දහන කඳවුර සාර්ථකව පැවැත්තුණා. එමින්ම ජූලි මාස 23 වනදා බේරුවර ශ්‍රී කුරුඳුවත්ත ශෛල බිම්බාරාමේදී ශ්‍රද්ධා රුධිර දහන කඳවුරු පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ. මෙම රුධිර දහන කඳවුරු සමගින් එක් වී මාහගි උදාර කටයුත්තක කොටස්කරුවෙකු වන්නට ඔබටත් හැකියාව පවතිනවා.
සිව් දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් දැන් සිව් දෙස පුවත්. महनूर नगरे अति आरक्षित कलापः सुविशेष स्थान अति ताक्षणिक युत ड्रोन कैमरावक आधारे रूखतकल बव संधान 34 हेवरिदी युक्रेन जातिकेकु महनूर पोलिस मूलस्थाने संचारक पोलिस एकके मगिन अद अलियम सेकपिट अतरंगुडगिन तिबेनवा मेम सेककरु श्रीदंधा मालिगावट आसन प्रदेशयक उस्बिमक पिहिटि नवातनक सिट मेम ड्रोन कैमराव पसुगिय दिन किहिपे पुराम रात्रि गुवन्गत कर श्रीदंधा मालिगाव जनाधिपति मंदिरे हा तवत वेदगत स्थान रसक रूगत कर तिबेन बवई पोलिस परीक्षण मगिन अनावरणे वी अत्ते अदाल रूगत कल स्थान अतुलत दत्त गबडा कर तिबु लैपटॉप परिगणकयक्द पोलिस भारयट गिन तिबेनवा कुमन करुणक उदेसा दलंदा पेरहर समय मेम रूगत किरीम सिदु किले द यन्न पिलिबंदव सेककरुगेन प्रश्न किरण अतर वेडितुर परीक्षण संधा श्रीलंका गुवन हमुदावे हा पोलिस परिगणक अपराध विमर्शन एकके सहाय लबा गनीमटद नियमित बवई पोलिसिय सदहन कले पैकेट अमु तेदलु किलो विसिपाक नेली है कि नव तेदलु नेली में उपकरण एक मेरठ ठाणुन वादी थी बनवा ते कर्मांते नेली सिटी ने वातु कम करवान के श्रम दायकत्वे आउ मवी मनीषा ते निष्पादने टे गैटलो अपवर्ती महत्वेन चीने मेरठ ठाण आने के करन लद तेदलु नेली में यंत्रेन उपरी में पलदाव क्लबा के निमाई में उपकरण इन अपेक्षा करने बैटरी का आधारित क्रैकर ने मिम्म तेदलु नेली में यंत्रेन पैकेट अमु तेदलु किलो विसिपाह कड़े वैरी प्रमाणयक वातु कम करुए कुड़ नेली है की बाबत एम यंत्रे बैटरी एक पै हायक प्रोपने क्रिया मगिन पै दहायक अकांड वा वातु कम करुए कुड़ तेदलु नेली है की आतर में परिसर हितकामी आरक्षित यंत्र क्लिसद हादु ना दी थी बिनवा मिम्म यंत्रे किलो एकाम आरक पमन बरकीन युक्त बनवा नव कोरोना वायरस आसादितीन गे मरण अनुपाते अडुकरन एरसोल हेवत कुडा अंशु विसुरुप औषधयक पिलिबंदव ब्रितान्यन वार्ता वनवा एसएनजी बिंदुए बिंदुए एकलेस नाम करैति मेम औषधय अहमुलेस तोरागत कोविड 19 आसादितीन सिय देनकुट लबा दीमेन इन 79 देनकुटम बरपतल तत्वयक अतिन लोवु बवई विदेश माध्य संधान कले इमेन्म कोविड 19 आसादने वी पूर्ण सुय लभु आयात्रीन मेम औषधे लबादुन रोगीन इहल प्रतिशतयक गन्ना बवई सिनर्जन नेमति औषध निष्पादन समागमे प्रधान विधायक रिचर्ड मार्सडेन प्रकाश करे එය අනෙකුත් ඖෂධ ලබා දී සුවය ලැබුවන් මෙන් දෙගුණයක් වීම විශේෂත්වයක්. මේ අතර බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය මගින් සංවර්ධනය කරන ලද COVID-19 එන්නත මූලික අධිරේ සායනික අත්හදා බැලීම්වලදී සාර්ථක ප්‍රතිඵල පෙන්눔 කර තිබෙනවා. ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥයින් ඇස්ට්‍රොසෙනිකා ඖෂධ නිෂ්පාදන සමාගමෙක්ව නිපදවා ඇති AZD1222 ලෙස නම් කෙරුණු මෙම එන්නත ලබා දී ඇත්තේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සෞඛ්‍ය සම්පන්න පුද්ගලින්ටයි. එහිදී ඔවුන් වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ නමුත් මෙම එන්නත මගින් COVID-19 වෛරසයට එරෙහි සාධනීය ආරක්ෂාවක් ලබා දෙන්නේද යන්න සහ එය කොතෙක්කල් පවතින්නේද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කළ යුතු බව ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥ ඇන්ඩ්‍රු පොලාට් සඳහන් කළා. කොරෝනා වෛරසයට එරෙහිව ලොව පුරා එන්නත් සියයක් පමණ සංවර්ධනය කරමින් පවතින අතර ඉන් පෙරමුණ ගෙන ඇත්තේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ COVID-19 එන්නතයි. मे अतर लोपुरा मिलियन भाग्यक पमनवन आदिवासी प्रजावन के दुर्वल जीवन तत्वयन हेतुन ओन नव कोरोना वसंग तेट गुद्रुवी में वैडी अवधान मक पवतीन पव लोक सौख्य संविधान अणतुर्वांगवनवा जीनीवा नुवर प्रवृति साका चावक टेक्विमीन ओन मे भव पवसा सीटिया गतो पैविस अतर तुल वैडिम कोविड आसादित्यान प्रमाणयक वार्ता हुए अमेरिका वेन्वनात्र ये दिनेदी नव आसादित्यान हेट दिदहा सट्से हेत नमयक हंदुनागेन तिबुना
දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට ජූලි මාස 22 වෙනිදා කොළඹ නගරයේ විචිත්‍රවත් කරමින් මහජනයාට සේවයක් සැලසූ ට්‍රොලි බස් සේවය මෙරට ආරම්භ වූයේ 1953 ජූලි 22 වෙනිදායි. කොළඹ නගරයේ නගරාධිපති සීටී ග්‍රේරෝ මහතා හා නගර සභිකයන් ඇතුළු පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරීන් රැගත් ට්‍රොලි බස් රථයක් කොටහේන බ්ලූ මැන්ඩල් පාරේ ගරාජයකින් පිටත් වීම එදින සිදු වුණා. ඒ අනුව රබර් ටයර් සවිකරන ලද තනිහා තටු දෙකේ මෙම බස් රථ සේවය මරදාන හා කොටු අතරයි ක්‍රියාත්මක වුණේ. තනි පුද්ගලයෙකු විසින් සිදු කළ ලොව ප්‍රථම සහ වේගවත්ම ගුවන් සංචාරයේ නිමාව සනිටුවන් වූයේ 1933 ජූලි මාස 22 වෙනිදායි. ගුවන් යාන නියමුවරයෙකු විලි පෝස්ට් සිය ගමන නිමවා නිව්යෝර්ක්යේ බ්‍රූක්ලින්හි ෆ්ලොයිඩ් බෙනට් ෆීල්ඩ් වෙත පැමිණ තිබෙනවා. ඒ දින හතකුත් පැය 18යි මිනිත්තු 49කින් පසුවයි. ටෙක්සාසයේ උපත ලැබූ පෝස්ට් ගුවන් නියමුවෙකු වීමට කුඩා කල සිටම ආශා කර තිබෙනවා. හදිසි අනතුරකින් ඔහුට වම් මැස හිමිවත් ඔහු ගුවන් නියමුව බලපත්‍රය හිමි කරගෙන තිබෙනවා. ඒ අනුව ලෝක ප්‍රථම වරට ගුවන් සංචාරයේ කියදුණු ගුවන් නියමුවෙකු ලෙස ඔහු ඉතිහාසගත වෙනවා. එක්සත් ජනපදයේ විසින් සිකුරු වෙත අභ්‍යවකාශ යානයක් යැවීමට පළමු උත්සාහයකින් තිබෙන්නේ 1962 ජූලි මාස හිටවැනි දිනකයි. ඇමරිකානු ඩොලර් මිලියන 18.5ක් වැය කරමින් නිපදවූයේ මැරින් එක ලෙස නම් කර තිබුණා. ඇට්ලස් ඒජිනා රොකට්ටුවක ආධාරයෙන් දියත් කළ එය දියත් කිරීමෙන් තප්පර 290කින් පසු භූමිය ඇති මාර්ගෝපදේශන පද්ධතිවල විධානයන්ට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් විනාශ කර දැමීමට සිදු වුණා. එත් සමගින් ශ්‍රද්ධා රූපහානී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා. හම්යුමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.